ලංකාදීප ඔන්ලයින් කතාවෙත් ආශ් අද දවසේදී මගේ ආරාධිත අමුත්‍ය අපේ වැඩසටහනේ පළවෙනිම අමුත්‍ය. ඉතින් මම මාර්යෙන් දැන් වසර ගියාට පස්සේ ඔන්න ආයෙමත් අල්ලගත්ත මෙලනි මේ කොහෙද හිටියේ? පහුගිය දවස් ටිකේ කාර්යබහුල වෙලා හිටියා කටයුතුත් එක්ක. ඉතින් අහම්බෙන් වගේ ආවා. ආවට පස්සේ හම්බුණා. හම්බුණාට පස්සේ අල්ලගත්තා. දැන් අපි මේ හිනා වෙවි කතා කරන්න අදවසේදී මේ සූදානම් වෙන්නේ හිනා වෙවි කතා කළ හැකි මාතෘකාවක් නෙමෙයි. මෙලනි ලිංගික සුළුතල ප්‍රචාර වෙනුවෙන් ඒ දවස් කියන්නේ කාලයක් පුරාවටම බිම් මට්ටමේ බැහැලා වැඩ කරන ඒ සම්බන්ධයෙන් කතා කරන කියන්නේ ඕපන් කතා කරන අය හරි අඩුයිනේ. නමුත් මෙලනි නිරන්තරයෙන් කතා කරන චරිතයක්. මෙලනි අද දවසේදී මම මේ කතා කරන්න මාතෘකාව කරගන්නේ ලිංගික සුළුතර ප්‍රචාවටම LGBTIQ මේ ප්‍රචාවටම බලපාන ප්‍රශ්න කිහිපයක්ම සම්බන්ධයෙන්. අද මේ වන විට සමස්තයක් ලෙස අපි සියලු දෙනාම ඉන්නේ දැඩි ආර්ථික අර්බුදයක. මේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට ඖෂධ හිඟයක් තියෙනවා, මේ දේවල් තියෙනවා බොහෝ දුරට. මේ ඖෂධ හිඟය කියන මාතෘකාව විතරක් ගත්තොත් මෙලනි, ඖෂධ කියන දේ හෝමෝන්ස් පැතිකඩෙන් ගත්තම ලිංගික සුළුතර ප්‍රචාවට අත්‍යවශ්‍යම දෙයක්. එහෙම නේද? ඔව් අශාන්ති, ඇත්තටම මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක්ගේ පරිවර්තන ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ අපි මුලින්ම යන්නේ හෝමෝන ප්‍රතිකාරවලට. ඒ කියන්නේ ওই ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ, ඒ කියන්නේ අපි පළවෙනි දවසේ පටන් ගන්නවා කියන්නේ, ඒ කියන්නේ හෝමෝන්ස් වලින්ද පටන් ගන්නෙ? තමම්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක් විදියට හඳුනගන්න පුද්ගලයෙක්ට ඕනෑම ශ්‍රී ලංකාවේ තියෙන ඕනෑම මූලික රෝහලකට ගිහින් මනෝවෛද්‍ය සායනය හරහා තමන්ගේ සංක්‍රාන්ති සමාජභාවී ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. මුලදීම ගියාම අපි මනෝවෛද්‍යවරයෙක් හම්බෙනවා. හම්බෙලා ඊට පස්සේ අපි කතා බහ කරනවා. කතා බහ කරලා මනෝවෛද්‍යවරයා විසින් තහවුරු කරගන්නවා, ඇත්තටම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්ද මෙයා? මෙයාට සංක්‍රාන්තික ක්‍රියාවලියට මෙයා සූදුසුද? මෙයාව යොමු කරන්න අවශ්‍යද කියන එක එතනදී බලනවා. බලලිවර වෙලා ඊට පස්සේ හෝමෝන් ක්‍රියාවලිය පටන් ගන්න කලින් උපදේශන සේවාවකට යොමු කරනවා. මොකද හෝමෝන කියන දේ දැන් අපි මෙහෙම ගමුකෝ, කාන්තාවකගේ හැම මාසෙකම හෝමෝනමය වෙනස්වීමක් සිද්ධ වෙනවා. අර ඒ සිද්ධ වීමත් වෙන එක කාන්තාවකට දැනෙන ශාරීරික අපහසුව, මානසික ව්‍යාකූලත්වය, ඒ වගේ දේවල් කාන්තාව දරාගෙන ඉන්නවා. ඒක හැමෝටම වෙනවා. හැබැයි අර එක තැනකදී ගත්තම මේක සම්පූර්ණයෙන් වෙනස් වීමක්. සම්පූර්ණයෙන් උපතින් පිරිමි පුද්ගලයෙක් කාන්තාවක් බවට පත් වෙන එක, උපතින් කාන්තාවක් පිරිමි පුද්ගලයෙක් බවට පත් වෙන එකක් තමයි මෙතන වෙන්නේ. ඉතින් මෙතනදී ලොකු ක්‍රියාවලියක් වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ පුද්ගලයා ඒකට මුහුණ දෙන්න සුදුසුද, ශක්තිමත්ව ඉන්නවද? ඒකට තමයි අර උපදේශන සේවාව මේව කරන්නේ. කල්ලිවල්ලා එයාව ශක්තිමත් කරලා තමයි හෝමෝන ප්‍රතිකාරවලට යොමු කරන්නේ. හැබැයි හෝමෝන ප්‍රතිකාරවලට යොමු කරන්න කලින් රුධිර පරීක්ෂණ, ECG පරීක්ෂණ, ඒ වගේ පරීක්ෂණ ගණනාවක් සිද්ධ කරනවා. ඒ පරීක්ෂණවලට අනුව මේ පුද්ගලයා සුදුසුයි කියලා වෛද්‍යවරු තීරණය කළාට පස්සේ තමයි යොමු කරන්නේ ප්‍රතිකාරවලට. මේක ලේසි ක්‍රියාවක් නෙමේ, සුළුපටු ක්‍රියාවක්. මේ එක පැත්තකින් මුදල් යනවා. එහෙමනේ, කොහොමද මේ දේවල් සාමාන්‍ය ECG එක ගත්තම සාමාන්‍යයොත් මිලයිනේ? අශාන්ති, මෙතනින් පටන් ගන්නම්කො. මම 2019 මගේ සංක්‍රාන්ති ක්‍රියාවලිය ආරම්භ කරේ. එතකොට මම කොළඹ ජාතික රෝහලේ 10 කාමරේ කපිර රණසිංහ විශේෂඥ මනෝවෛද්‍යතුමාගේ තිබ්බ මේ මනෝවෛද්‍ය සායන හරහා තමයි මම සංක්‍රාන්තික ක්‍රියාවලිය පටන් ගන්න. එතකොට අපිට ඒ කාලේ රෝහල මගින් සියලුම රුධිර පරීක්ෂණ, ECG පරීක්ෂණ අපිට කරලා දුන්නා. හැබැයි මේ තියෙන රටේ දැන් තියෙන තත්ත්වයත් එක්ක අර මේක අත්‍යවශ්‍ය සේවාවක් නෙමේ කියන තැනට දාලා එතනදී මේ අපිට කියනවා ප්‍රයිවට් කරගෙන එන්න කියලා තමයි කියන්නේ ගොඩක් වෙලාවට. ඉතින් සාමාන්‍යයෙන් ওই පරීක්ෂණ ටික ඔක්කොටම රුපියල් 15,000කට වැඩි ප්‍රමාණයක් යනවා. ඒ ටික කරගෙන ආවට පස්සේ තමයි මේ වෛද්‍යවරම ගන්නේ. කලින්නම් සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයන්ට රජේ රෝහල් හරහා ටෙස්ටොස්ටෙරෝන් අඩංගු එන්නත ලබා දුන්නා. ගැන මම ගැන 2019 මම ආරම්භ කරපු කාලේ, ඒ කාලේ සංක්‍රාන්තික කාන්තාවන්ට කිසිම හෝමෝන් එකක් හොස්පිටල් වලින් දුන්නේ නැහැ. අපිට රිසිට් එක ලියලා දෙනවා විතරයි අපිට ගන්න දෙන්නේ ෆාමසි වලින්. හරිද? එතකොට ඒ කාලේ ඇල්ඩැක්ටෝන් කියන බෙහෙත් එක විතරක් අපිට හොස්පිටල් එකෙන් දුන්නා.
ඊට පස්සේ අනිත් දෙන හෝමෝන මේවා කළා. ඒව අපිට ෆාමසියෙන් තමයි ගන්න කියන්නේ. දැන් ෆාමසියෙන් ගන්න කියන්නේ හරි මිලයිද ඔය බෙහෙත්? සෑහෙන මිලේ වෙනස් වීමක් වෙලා තියෙනවා. මොකද සමහර ඖෂධ මම ආරම්භ කරනකොට ගත්ත මිල වගේ තුන් ගුණයක් වෙලා තියෙනවා මේ වෙලාවේ. සමහර පහුගිය ගන්නත් තියෙනවාද මේ ඖෂධ හිඟයත් එක්ක? ඖෂධ හිඟයත් පහුගිය කාලේ ඖෂධ තිබ්බේ නැහැ කොහෙවත්. ඇත්තටම මේ එන්න තිබ්බෙත් නැහැ මේ පවපත් පාලනේ. දැන් ඇත්තටම තව මෙතන තියෙන ගැටලුවක් මම අතු කරන්න කැමතියි අශාන්ති. ලංකාවට සංක්‍රාන්ති සමාජ පරි පුරුෂයන්ට ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එන්නත අපිට කියන පියෝ ඉන්ජෙක්ෂන් වැක්සින් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විතරයි අඩංගු, ටෙස්ටොස්ටෙරෝන් විතරයි. හැබැයි එහෙම සංක්‍රාන්තික කාන්තාවන්ට ඊස්ට්‍රජන් හරි ප්‍රොජෙස්ටරන් අපිට ඩිරෙක්ට් ගන්න බැහැ ලංකාවේ. මොකද ලංකාවේ නෑ වෙළඳපළේ. සහ ලංකාවට ආනයනය කරන්න නීතියෙන් අවසරත් නැහැ. එතකොට ඇත්තටම සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට ලංකාවේ දැනට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ උපත් පාලන පෙති. ඇත්තටම කිව්වොත් කන්ට්‍රසෙප්ටිව් පිල්ස්. එතකොට කන්ට්‍රසෙප්ටිව් පිල් එකක් හදලා තියෙන කාඩ් එකක් හදලා තියෙන කාඩ් එකේ එයාගේ තියෙන පීරියඩ් එකේ තියෙන දින ගානට එහෙම ටැබ්ලට් තියෙන. එතකොට එක එක ටැබ්ලට් එකේ තියෙන එක එක හෝමෝන සාන්ද්‍රණයක්. එතකොට හෝමෝන වලට අමතරව ඒකේ තව විවිධ රසායනික ද්‍රව්‍යත් අඩංගුයි. එතකොට අර ඒක දීර්ඝකාලීනව ගත්තම අපිට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මොන වගේ අතුරු ආබාධද? ඒ කියන්නේ වෛද්‍යවරු ඒක සඳහන් කරන්නේ නැහැ අශාන්ති. අතුරු ආබාධ එන්න පුළුවන්. දැන් අපි මෙහෙම ගමුකෝ, අපි පැනඩෝල් පෙත්තක් වුණත් අපි එක දිගටම පාවිච්චි කරනවා නම් නිතරම ඒක අනිවාර්යයෙන්ම අපේ අභ්‍යන්තර අවයව වලට බලපෑම තියෙන ඕනෑම ඖෂධයක්. කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ කියලා. ඉතින් අර සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක් මුළු ජීවිත කාලෙම එයාගේ ඇඟේ හෝමෝන නිපද වෙන්නේ නැති නිසා පිටතින් ගන්න ඕනි. එතකොට ඒ හෝමෝන අර පියෝ ගන්න විදියකුත් නැහැ. එතකොට දැන් මෙහෙමයි, දැන් ගොඩක් වෙලාවට සත්කම් වලට තායිලන්තෙට තමයි යන්නේ අපේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ. එහෙම ගියාට පස්සේ තායිලන්තේ තියෙනවා ඒ හෝමෝන, ඒ පියෝ හෝමෝන එක ගන්න පුළුවන්. එහෙම ගෙනල්ලා මේ යන පුද්ගලයෙක් අතේ ගෙන්නගෙන එහෙම පාවිච්චි කරන අයත් ඉන්නවා. ඉතින් හැමදාම අපිට ඒක කරන්නත් බෑ. හැමදාම කවුරුත් තායිලන්තේ යන්නෙත් නැහැ. සහ මේ එතකොට ඒ ගේන මිලයි මෙහෙ දෙන මිල අර එතනත් කළුකඩ මාෆියාවක් වගේ එකක් තියෙනවා. ඒ ගෙනාවත් වැඩිමිලට ගන්නවත් අපිට ඒක අර අත්‍යවශ්‍ය ප්‍රමාණය නැහැ මෙහි ලංකාවේ. සාමාන්‍යයෙන් මෙලනි හැම මාසෙම මේ එන්නත් ලබා ගත යුතුද? මොකද්ද කාල සීමාව? ටෙස්ටොවිරෝන් එන්නතනම් මාසිකව තමයි ලබා දෙන්නේ. අපිට අර සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන්ට දෙන අනිකුත් ගිලෙන පෙති අපි කියන ඒවා ඕරල් ඩ්‍රග්ස් ඔක්කොම ඒව තියෙන්නේ ඩේලි ගන්න තියෙන්නේ, දිනපතා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සෑහෙන මිලක මුදලක් වැය වෙනවා. ඒ වගේම සෑහෙන බෙහෙත් ප්‍රමාණයකුත් අවශ්‍යයි. සෑහෙන බෙහෙත් ප්‍රමාණයක් අවශ්‍ය කියන ශාන්ති මෙහෙමයි. එතකොට එක එකනාගේ තියෙන හෝමෝන සාන්ද්‍රණයන් ප්‍රමාණය වෙනස්. එතකොට වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ මෙයාට මේ බෙහෙත සුදුසුයි, මෙයාට මේ ඖෂධය සුදුසුයි. එතකොට ඒක අර රෝගියා මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඔයාට දෙන එක නෙමෙයි මට දෙන්නේ, මට දෙන එක නෙමෙයි වෙන කෙනෙක්ට දෙන්නේ. එතකොට ඒ විදිහට ඖෂධ සමහර කට්ටියකින් දින ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි නම් ඖෂධ එකක් නෙමෙයි දෙකක් නෙමෙයි කිහිපයක් භාවිත කරන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම දැන් මේ තියෙන ආර්ථික තත්ත්වය හැමුවේ මම හිතන්නේ හැ මේ ඒක අපිට පුළුවන් කියලා ඒක අෆෝඩ් කරන්න එච්චර ඒ මුදල් ප්‍රමාණයක් බෙහෙත් වලට. අපි කලිනුත් කතා කරා මෙලනි, ඔබේ මගේ සාකච්ඡාවදීත් මේ ලිංගික සුළුතර ප්‍රචාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජොබ් නෑ, මේ ප්‍රශ්නත් එක්ක මුදල් නෑ, ආදායම් නෑ, ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේත් එක්ක. ඉතින් දැන් මේවත් එක්ක මේ වගේ ප්‍රශ්නත් තාම මාරම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. දැන් ඊට අමතරව ඔය පිල්ස්, ඒ කියන්නේ පෙතිවලට අමතරව ඔපරේෂන්ස් වලට යනවා නම්, සර්ජරි වලට යනවා නම් ඊටත් වැඩිය මිලයිනේ නේ? ඊටත් වඩා වියදමක් යනවා. වියදම සෑහෙන වැඩි වෙලා, අර ඉතාම කෙටි කාලයක් ඇතුළත ඒක අර වියදම, ඒ කියන්නේ ඒ යන පිරිවැය මාර විදියට වැඩි වෙලා තියෙනවා. සමහර ට්‍රාන්ස් වෙනකොට අපේ බොඩි එක හදා ගන්නකොට කොහොමද පසුගිය දවස්වල මිල ගණන්? මෙහෙමයි, ඒක මෙහෙමයි, මේ දේවල් සඳහන් කරන්න ඕනේ. ලංකාවේ හෝමෝන ප්‍රතිකාර වලින් පමණක් කෙනෙක් සංක්‍රාන්ති සමාජභාවීත්වයට පත් වෙන්න පුළුවන්. සැත්කම් කිරීම අත්‍යවශ්‍ය නැහැ. සැත්කම් කිරීම අත්‍යවශ්‍ය නැහැ. තමන්ගේ උපැන්න සහතිකය, තමන්ගේ ජාතික හැඳුනුම්පත, එතකොට මගේ තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය, ඒ කිසිම දෙයක් වෙනස් කරන්න සැත්කම් කිරීම අත්‍යවශ්‍ය නැහැ. තමන්ට කැමති නම් කරන්න පුළුවන්, කැමති නම් නොකර ඉන්න පුළුවන්. මම දැන් පටන් ගන්න කාලේ නම් ගවර්න්මන්ට් එකේ ප්ලාස්ටික් සර්ජරි ක්ලිනික් එකේ වේටින් ලිස්ට් එකක් තිබ්බා. නොමිලේ සැත්කම් කරා.
දැන්නම් මට හිතාගන්න බෑ ඒකට උනේ මොකද්ද කියලා. එහෙම ලිස්ට් එකක් තියෙනවද දන්නෙත් නැහැ. එහෙම කරනවද දන්නෙත් නැහැ. කරපු කෙනෙකුත් නැහැ. එතකොට මේ දැන් සත්කම් කරන්නත් ඊය සත්කම් වලට කලින් තව කරුණක් මම මතු කරන්න ඕනේ. ඖෂධ ගැන ගත්තම දැන් සාමාන්‍ය සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයෝ කියන්නේ ගෙවල් වලින් ප්‍රතික්ෂේප වෙච්ච අය. අනිවාර්යෙන් පොඩි කාමරයක් අරගෙන බෝඩිමක් අරගෙන අධ්‍යාපන මට්ටම ගොඩක් අය gadu. ඒ නිසා රැකියාවල් නැහැ. ඉතින් බොහොම සුළු පඩි සුළු වැටුපක් ලැබෙන අර කියන්නේ අපිට ජීවත් වෙන්නත් මදි. ඒක ඉතින් එහෙම කියන බෝඩින් වලටත් කාමර වලටත් ගෙවාගෙන කෑම බීමත් අරගෙන ඉතින් එහෙම කරාම හෝමෝන්ස් ගන්න විදියකුත් නැහැ. හරි හෝමෝන්ස් අත්‍යවශ්‍ය නැහැ කියලා අපි නොගෙනෙමුකෝ. සංක්‍රාන්ති සමාජභාවි කාන්තාවක් ඉන්නවා. එතකොට එයාගේ හෝමෝන නිසා එයා කාන්තාවක් ඉදිරිය වෙනස් වෙලා ඉන්නේ. හැබැයි හෝමෝන නැති වුණාට පස්සේ එයා සත්කම් කරලා නැත්නම් එයාගේ ඇඟේ ටෙස්ටොස්ටරෝන් නිපදවීම නතර වෙලා නැහැ කියන්නේ. ඒක ආයි සාන්ද්‍රණය වැඩි වුණාම එයාගේ නැවත පුරුෂ ලක්ෂණ මතුවෙලා එහෙම එයා වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණාට පස්සේ එයා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. එතකොට දැන් සමාජලාවට නවතිලා ඉන්න තැන්වල අයිතික කට්ටිය දන්නේ නැහැ මෙයා සංක්‍රාන්ති පුද්ගල කියලා. එතකොට අයිඩෙන්ටිෆයි වෙලා එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් අර ගොඩක් වෙලාවට ඒක හරිම මානසික වදයක් ඇත්තටම. ඉතින් ඒ එහෙමත් වෙලා තියෙද්දි දැන් සංක්‍රාන්ති සමාජභාවි කාන්තාවන්ගේ ඇත්තටම දැන් ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන් නිශ්චිත වයසක් තියෙනවා. වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයෙක්ට පමණයි ලංකාවේ තියෙන රජයේ රෝහලක සායනයක් හරහාම සංක්‍රාන්ති ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. එතකොට අශාන්ති 18ට අඩු කෙනෙක්ට පටන් ගන්න පුළුවන් දෙමාපිය අවසරයත් එක්ක. දෙමාපියත් එක්ක ඇවිල්ලා වෛද්‍යවරයා හම්බලා දෙමාපියෝ කැමති නම් ඒතනදී ඒ ළමයාට 18ට පෙර හෝමෝන් ප්‍රතිකාර වලට යන්න පුළුවන්. හැබැයි 18න් පස්සේ ගොඩක් අය යන්නේලා තියෙන මොකද ගෙවල් වලින් අයින් වුණාට පස්සේ දෙමාපියෝ කොහොමත් එන්නේ නැහැනේ. ඉතින් තමන් තනියෙන් තමයි ගොඩක් වෙලාවට සංක්‍රාන්ති පුද්ගලයෝ ජීවත් වෙන්නේ. එතකොට අශාන්ති 18 කියන්නේ අපේ අර නවයේ වුණියත් පහුවෙලා අපි වැඩිහිටියට පත් වෙන වයස. එතකොට ඔය වෙන්න ඕනේ ද්විතීක ලිංගික ලක්ෂණ ඔක්කොම පහළ වෙලා ඉවරයි. එයා උපතින් බයොලොජිකල් මේල් බොඩි එකක ඉන්න කෙනෙක් නම් හැබැයි එයා ට්‍රාන්ස්ජෙන්ඩර් වුමන් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් එතකොට අවුරුදු 18 වෙනකොට රැවුල් වෙවිලා වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. දැන් රැවුලත් එක්ක අපිට කාන්තාවක විදිහට ජීවත් වෙන්න බැහැනේ. ඇත්තටම හෝමෝන් ප්‍රතිකාරත් එක්ක එතකොට අපිට යන්න වෙනවා ලේස ප්‍රතිකාර වලට අනවශ්‍ය රෝමිවත් කරන්න. දැන් සාමාන්‍යයෙන් ලේස ප්‍රතිකාර අවම වශයෙන් සෙෂන් 5ක්වත් කරන්න ඕනේ කියලා තමයි ඩොක්ටර්ස්ලා අපිට කියන්නේ. හැබැයි එක ලේස ප්‍රතිකාරයක් කරන්න සාමාන්‍ය රුපියල් 20,000කට වැඩි මුදලක් වැය වෙනවා. ඉතින් රුපියල් 40,000ක පඩියක් ගන්න කෙනෙක් තමන්ගේ නවාතැනටත් ගෙවගෙන කැම්බිමත් අරගෙන හෝමෝන්ස් උත් අරගෙන කොහොමද ලේස එකක් කරගන්නේ? එතකොට මේ තියෙන මේවයි. එතකොට අර ඇත්තටම අර සාධාරණව සල්ලි හම්බ කරන කෙනෙක්ට මේව කරගන්න බැහැ ඇත්තටම. ඒ නිසාද ගොඩක් අය සෙක්ස් වර්කර්ස්ලා බවට පත්වන්නේ? අනිවාර්යෙන්ම. වෙන ඔප්ෂන් එකක් නැහැ. මෙහෙමයි. ලිංගික වෘත්තිය කියන්නේ වැරදි නැහැ. ලංකාවේ නීතියෙන් තහනම් නැහැ ලිංගික වෘත්තිය යෙදුණා කියලා කෙනෙක්ව අත්අඩංගුවට ගන්න බෑ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යන සහ වෙනත් පුද්ගලෙක් ගණිකා වෘත්තිය යොදවන්න විතරයි නීතියෙන් බැරි. ගණිකා වෘත්තිය යෙදෙන්න බෑ කියලා කොයිම තැනකවත් නැහැ නීතියේ. එතකොට එහෙම යෙදෙන්න හේතුවත් මේ තියෙන වියදම් දරාගන්නේ කොහොමද? ඇත්තටම සමහරවිට ගෙදරින් අයින් කරත් ඒ ගෙදර පුද්ගලයන්ව බලන්නේ සංක්‍රාන්තික පුද්ගලයා වෙන්න පුළුවන්. මන්ට නංගිල මල්ලා ඉන්නවා. එතකොට ඒ ගෙදර අම්මල තාත්තලාසනේ ඒ ඔක්කොම ගෙදරින් ඉවත් වෙලා හිටියත් ගෙදරට සලකනවා ඒ පුද්ගලෝ. ඉතින් ඒ වගේ වුණාම සල්ලි හොයන්න වෙනවා. මම කියන්නේ මිනිස්සු කැමැත්තෙන් කියලා මේ ලිංග කෘතිය දෙනවා කියලා. මං හිතන්නේ කවුරුත් කැමැත්තෙන් කරනවා ඇති කියලා. කවුරුත් මේ සල්ලි ඕන නිසා තමයි ඒක කරන්නේ. සල්ලි ඕන නිසා ඒක කරනවා. මං කියන්නේ මිනිස්සු සතුටින් මේක කරලි වල හරි ජොලින් ඉන්නවා. නෑ නිදාගන්න ගියාම මේ මිනිස්සුන්ගේ මනසේ ඕක මෑවෙනවා. මෑවෙනවා ඇති මම අද මෙහෙම මම මෙන්න මේ කටයුතු ටික කරා කියලා. තමන් තමන් ගැනම දේශයක් සමාල්ලාවට උපදින වෙලාවල් තියෙනවා ඒ වගේ පුද්ගලගේ. ඒ වගේ පුද්ගලික එක මොහොතක් අපි වෙලාවක් අරගෙන නිදහසේ කතා කරලා බැලුවොත් අපිට නොකියපු ගොඩාක් කතාන්දර මේ පුද්ගලයන්ගෙන් එළියට එනවා. එතකොට ලිංගික වෘත්තිය දැන් ලිංගික වෘත්තිය තමයි ලේසි මේක ලංකාවේ තියෙන. ලිංගික වෘත්තියයි මද්‍රව්‍ය. මද්‍රව්‍ය කරන්න බැහැනේ. මද්‍රව්‍ය නීති විරෝධී. මද්‍රව්‍ය කරනට වඩා ලිංගික වෘත්තිය කරන එක නම්බුකාරයි. මොකද අර මම මේ කලින් වීඩියෝ එකත් කිව්වා ලෝකේ පරණම රස්සාව. ඉතින් එහෙම කරලා ඉවරලා සත්කම් වලට සල්ලි හොයාගෙන දැන් ගොඩාක් කට්ටිය බලන්නේ සත්කමක් කරගෙන පාඩුවේ කාන්තාවක් විදිහට ජීවත් වෙන්න. අර එකම හීනේ තියෙන්නේ
අර මම පරිපූර්ණ ගැහණියක් වෙනවා කියන තැනනේ ගැහණියක් හෝ පිරිමියක් වෙනවා කියන තැන. ඉතින් අර ඒ අවස්ථාව ගන්න ඒ වගේ අවධානමක් ගන්න පිරිසකුත් ඉන්නවා. ඒක පුද්ගලයා මත තීරණය වෙන්නේ. සහ තව දෙයක් මට කියන්න ඕනි, ලිංගික වෘත්තියට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඇදලා දැම්මෙත් මේ සමාජයේම තමයි. මොකද ඔවුන්ගේ අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය අහිමි කරනවා, එතකොට නිදහසේ රැකියාවක් කරන්න තියෙන අයිතිය අහිමි කරනවා, ඒ පුද්ගලයන්ගේ මානසික නිදහස නැති කරනවා, නීතියෙන් රැකවරණයකුත් නැහැ. ඉතින් මොනව කරන්නද වෙන? නිදහසේ ඇවිදින්නවත් ඉතින් අවකාශයක් නැහැ ලංකාවේ. ඇත්තටම මෙහෙමයි, දැන් ඉන්න පරපුර ඇත්තටම ගොඩාක් අර කලින්ට වඩා සංවර්ධනය වෙලා තියෙනවා කියලා පේනවා. හැබැයි අර ඒකෙත් ඉන්නවා එකනේ දෙන්නේ එහෙම කියලා, අර අපි පටන් ගත්ත කාලට වඩා ලොකු වෙනසක් දැන් තියෙනවා. මිනිස්සු මේ ගැන දන්නවා, කතා වෙනවා, ගරු කරනවා, එහෙම තියෙන රෙස්පෙක්ට් කරනවා. දෙමාපියොත් පිළිගන්න ප්‍රමාණය වැඩි වෙලා, ගොඩක් වෙලාවට පිළිගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද අර ළමයින්ට උනත් මම ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්, මට ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙන්න ඕනේ කියලා අර පෙන්නන්න පුළුවන් උදාහරණ තියෙනවා සමාජෙ. දැන් හොඳ රැකියා කරන, හොඳ තැන්වල ඉන්න, හොඳ ගෞරවය ලබන එහෙම පුද්ගලෝ ඉන්න උදාහරණ විදිහට පෙන්නන්න. ඇයි මීට දශක කීපයකට කලින්, ඒ කියන්නේ දශකයකට අපි කලින් ගත්තම ලංකාවේ තිබ්බ අර නච්චි කියන උපසංස්කෘතිය. එතකොට ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රොසෙස් එක ඇවිල්ලා නැහැ. එතකොට ඉන්දිය අර කාන්තා ඇඳුම් අඳින්න කැමති, නර්තනයේ දෙන අර මොනවාද කියන්නේ පාරවල්වල පෙරහැරවල්වල එහෙම සම්ප්‍රදායක් තමයි ලංක සංස්කෘතියක් තිබ්බේ. ඒක අර ඇත්තටම අර ඉන්දියාවේ තියෙන හිජ්‍රා එකත් එක්ක ඒකට සමාන ලංකාවේ තියෙන උපසංස්කෘතිය. නච්චි කියන්නේ සම්බන්ධ වෙනම භාෂා ශෛලියක් තියෙනවා එහෙම තිබ්බා. දැන් ඒ කාලේ ළමයට පෙන්වන්න උදාහරණයක් තිබ්බේ නැහැ. එතකොට ළමයෙක් ඒ කාලේ මට මෙහෙම වෙන්න ඕනේ කිව්වොත් දෙමාපියෝ කියන්නේ අඹට අර විදියට වෙන්න ඕනි කියන එක තමයි අහන්නේ. හැබැයි දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් කෙනෙක්ට ට්‍රාන්ස්ජෙන පෙන්වන්න පුළුවන්. වෛද්‍යවරු ඉන්නවා, ලෝයර්ස්ලා ඉන්නවා, රඟපානා ඉන්නවා, මානව හිමිකම් ක්‍රියාකාරිනියෝ ඉන්නවා. ඉතින් ඒ විදිහට ඕනම කෙනෙක්ව පෙන්වන්න පුළුවන් එහෙම ගෞරවණීය. එතකොට දෙමාපියෝනක් තියෙනවා අමයාල මෙහෙම වුණා කියලා මෙතනින් මෙයාල මෙහෙම වෙනස් වෙ, ඒ කියන්නේ මෙයාල හොඳ තැනක ඉන්නවා. මෙයාල අර එහෙම නරක සමාජයෙන් ගැරහුම් ලබන තැන. ඉතින් අපේ ළමයාත් හොඳට ඉගෙනගෙන ඒ තැනට යයි කියලා එහෙම සහයෝගය දක්වන දෙමාපියෝ ඉන්නවා. ඒක ලොකු ප්‍රවණතාවයක්. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන්. කොහොම හරි අද වෙන විට ඖෂධවල මිල ගණන් වැඩි වෙලා ස්පීගික් සුළුතර ප්‍රචාව ඉන්නේ අර්බුදයක ඖෂධ හිඟ වෙලා. සැත්කම් ගැන කතා කරොත් ලංකාවේ පෞද්ගලික රෝහල්වල සැත්කම් කරනවා. ඇත්තටම සැත්කම් ඉතාම මිල අධිකයි. ඇත්තටම දැන් අපි දන්නවා මිල ගණක් කියන්න පුළුවන්ද ඔබ ට්‍රාන්ස් වෙච්ච කෙනෙක්ට. පියුරු සැකසීමේ සැත්කම් අපි ගත්තොත් පියුරු සැකසීමේ සැත්කමට සාමාන්‍යයෙන් අපිට මේ ඉකොනොමික් ක්‍රයිසිස් එක එන්න කලින් අපිට ඒක තිබ්බ සිලිකන්. අපි ඔයාලා සිලිකන් අරගෙන තමයි දාන්නේ ප්‍රමාණය සහ ඇඩේ හදාගන්න. එතකොට ඒ සිලිකන් එක උනේ 130,000 වගේ මුදලක්. ඊට පස්සේ ඒක 190,000 වුණා. දැන් ඒක 250,000 වෙලා තියෙනවා. එතකොට සිලිකන් එක විතරක් 250,000. ඊට පස්සේ දැන් මේක රජේ රෝහල්වල කලින් සිලිකන් එක ගෙනහිල්ලා නොමිලේ සැත්කම කරගන්න පුළුවන් වුණාට දැන් රජේ රෝහල්වල කරන්නේ නැති නිසා ඒක ප්‍රයිවට් හොස්පිටල් වල දවස් දෙකක් තුනක් හිටියොත් දන්නවා ඕනම කෙනෙක් හොස්පිටල් බිල් එක කොහොමද කියලා. එක එක චාර්ජස්, අර චාර්ජස්, මේ චාර්ජස්, නර්ස්ලාගේ චාර්ජස් එහෙම කියලා සෑහෙන මේ ප්‍රමාණයක් දැනට අවමේ 107,000 යනවා පියවර සැකසීමේ සැත්කමට. එතකොට ලංකාවේ තියෙනවා කරන්න පුළුවන්, කරන්න පුළුවන් වෛද්‍යවරුන් කීප දෙනෙක්ම කරනවා. ලංකාවේ පිළිගත් පෞද්ගලික රෝහල් ගොඩක මේ සැත්කම් සිදු වෙනවා. එතකොට ලිංගික විපර්යාසයට ලක් කිරීමේ සැත්කම, ඒ කියන්නේ ජෙන්ඩර් රීඅසයින්මන්ට් සර්ජරි එකත් ලංකාවේ කරනවා. මම නම් ඒක ලංකාවේ කරන්න කියලා මම එහෙම බල කරන්නේ නැහැ. මම ෆෝස් කරන්නෙත් නැහැ. කැමති කට්ටියට කරගන්න පුළුවන්. හැබැයි ලංකාවේ කියන්නේ තාම සර්ජරිස් වැඩි ප්‍රමාණයක් කරලා නැහැ. තාම අත්දැකීම් නැහැ වෛද්‍යවරුන්ට උනත්. එතකොට අර තමන්ට රිස්ක් එකක් තියෙනවද නැද්ද කියන එක තමන් තීරණය කරන්න ඕනි. එතකොට ඒකටත් 113,000 වගේ ප්‍රමාණයක් යනවා දැනට. පිටරටක ගිහිල්ලා කරනවා නම් මේ වියදම තවත් වැඩි වෙනවානේ. තවත් වැඩි වෙනවා. දැන් එතකොට ගත්තම දැන් හැමෝම තායිලන්ඩ් ගිහිල්ලානේ කරේ. තායිලන්ඩ් ගිහිල්ලා කරේ. එතකොට තායිලන්ඩ් වල කලින් සැත්කමක් උනේ 107,000 වගේ ගිහිල්ලා ටිකට් එකක් දාගෙන ඔක්කොම ගිහිල්ලා කරගෙන එන්න පුළුවන් 7,000 වගේ තිබ්බොත්. දැනට සැත්කම මට පහුගිය ටිකෙන් මම හොයලා බලද්දි සැත්කම විතරක් බාත් 73,000 වෙලා තිබ්බා. ඒ කියන්නේ ලංකා රුපියල් වලින්
සැත්කමට විතරක් ලක්ෂණමයක්. එතකොට යන්නේ එන ටිකට්ස් වලට ළඟ නවතින කෙනාට, එතකොට ගිහිලිවල හේයින් ගත කරන කාලේ කැම්බීම් වලට, ඒ හැම දෙයකටම ගත්තම ලක්ෂ 15කට කිට්ටු වෙන ප්‍රමාණයක් යනවත් ඇස්තමේන්තු කරන්න පුළුවන්. සර්ජරි එක කරලා ඇත්තටම සතියකින් වගේ අපිට සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. හැබැයි අර ඒක තුවාලයක් තියෙන. ඉතින් අර තුවාලේ හොඳ වෙන්න කාලයක් යනවා. ඒ තුවාලේ හොඳ වෙලා සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතේ වැඩ පටන් ගන්න සාමාන්‍යයෙන් මාස එකහමාරක් දෙකක් විතර විවේක ගන්න වෙනවා. එතකොට මේ විවේක විතර ජීවත් වෙන්න ඉතින් ජීවත් වෙන්නත් තියෙන්න ඕනේ. ළඟ Tamanට අමාරුවක් වුණොත් මේ ළඟ කවුරු හරි නවතින කැම්බීම් ටික හදලා දෙන එහෙම කෙනෙකුත් ඉන්න ඕනේ. ඉතින් ඒකත් ඉතින් හරිය අභියෝගයක්. මේක හරිය අමාරුයි තමයි. කොහොමද මේ අත්දැකීම, කොහොමද මේ ෆීලින් එක? සාමාන්‍යයෙන් අපිට තුවාලයක් වුණා වගේ දැනෙන වේදනාවක්ද? ඔව් මෙහෙමයි. ඒ කියන්නේ අපි ඕනම සැත්කමක් කරද්දී අපිට වේදනාව තියටකින් 100 ඇවිල්ලා අපි වගේ වෝඩ් එකට ගෙනල්ලා දානකම් අපිට වේදනානාශක දීලා තමයි තියටකින් ගියේ. අපේ වේදනානාශක වල පවර් එක අපෙන් ඇඟෙන් ගියාම අපිට වේදනාව දැනෙන්න ගන්නවා. අපිට චූටි කට්ටක් යනවා, චූටි කැපුමක් දැනෙනවා, අපිට කොච්චර වේදනාවක් දැනෙනවද ශාන්ති. ඉතින් එහෙම තමන්ගේ තියෙන ලිංගික අවයවයක්ම කපලා කොටලා වෙනත්ම විදිහේ දෙයක් බවට පරිවර්තනය කරලා තියෙනකොට ඉතින් ඒක හරි වේදනාවක්යි. ඒක ඒක ඒ පුද්ගලයාගේ දරා ගැනීම අනුව තමයි ඒක කොහොමද කියන්නේ, ඒක කොච්චරක්ද කියලා මේක ඒක කොහොමද කියන්නේ, ආදරේ මෙච්චර මෙත්මම නැයි කියලා අපිට මනින්න බෑ වගේ තමයි වේදනාවත්. ඒක කොහොමද කියලා කියන්න දැනට තේරෙන්නේ නැහැ. කොහොම හරි ගැහණියක් පිරිමියෙක් වුණොත් නැත්නම් පිරිමියෙක් ගැහණියෙක් වුණොත් මම ඔබෙන් අහන අවසන් ප්‍රශ්නය, පරිපූර්ණ කාන්තාවක් ලෙස හෝ පරිපූර්ණ පිරිමියෙක් ලෙස ඒ පරිවර්තනයෙන් පස්සේ ඉන්න පුළුවන්ද? ඇත්තටම මෙහෙමයි අශාන්ති, පරිපූර්ණ කියන එක මම අදහස් කරන්නේ මොකක්ද කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි, මම දන්න විදිහට මේ ලෝකේ කවුරුත් පර්ෆෙක්ට් මිනිස්සු නැහැ. ඒ නිසා සත්කමක් කළ සාමාන්‍ය දකින සමාජයේ මේ කාන්තාවක් සහ මේ පිරිමියෙක් කියලා දෙන්න ඉන්නවා. සංක්‍රාන්තික වුණාට පස්සේ වෙනස් නේ වෙන්නේ, ඔවුන් වෙනස් වෙනවා. මං කියන්නේ ඔවුන්ට අර සාමාන්‍ය ගැහණිය සහ සාමාන්‍ය පිරිමියා කියන ඒ දෙක එහෙම සංසන්දනය කරොත් ඔවුන් සමයිද? එහෙම සමව ජීවත් වෙන්න පුළුවන්ද? ඒ ඔවුන්ගේ ෆීලිංස්, ඔවුන්ගේ හැම දෙයක්ම ගත්තම ඇත්තටම සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලගේ ෆීලිංස් පැත්තෙන් ගත්තම එයාලට තමන්ව දැනෙන්නේ තමන් එක කාන්තාවක් විදිහට දැනනවා, නැත්නම් තමන් පුරුෂයෙක් විදිහට තමයි දැනෙන්නේ. එතකොට තමන්ට එතනදී එරෙහි වෙන්නේ තමන්ගේ තියෙන ජීව විද්‍යාත්මක තමන්ට ලැබිච්ච ශරීරය. මේ සංක්‍රාන්තික ක්‍රියාවලිය හරහා වෙනස් කරගන්නේ අපිට ලැබිච්ච ශරීරය. ඉතින් අපිට දැන් ඇත්තම කතාවක් වුත් අපිට සංක්‍රාන්ති කාන්තාවකගේ බාහිර ලිංගේන්ද්‍රිය අපිට සැත්කමක් මගින් හදන්න පුළුවන්. නමුත් ඇයට ගර්භාෂය, ඩිම්බකෝෂ, ෆැලෝපියන් නාල වගේ ඒ වගේ දේවල් හම්බෙන්නේ නැහැ. එතකොට දැන් ගොඩාක් කට්ටිය හරි මෝඩ ප්‍රශ්න අහනවා, සර්ජ ඔයාලා ළමයි හදන්න පුළුවන්ද කියලා. හරිද? ඉතින් මේ මිනිස්සු වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහලා තියෙනවා නම්, අඩුමතර විද්‍යාව ඉගෙනගෙන තියෙනවා නම්, එතන මෙහෙම සැත්කමකින් ගර්භාෂයක් ගෙනලා හයි කරන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන. හරිද? දැන් බද්ධ කිරීම වෙනවා, හදවත් අක්මාව වකුගඩු ඒ විදිහට බද්ධ කිරීම වෙනවා. හැබැයි මෙච්චර වෛද්‍ය ඉතිහාසයේ තාම සාර්ථක වෙලා නැහැ ගර්භාෂයක් බද්ධ කරයි කියන එක. සා එතකොට සමාජලට ඔය ප්‍රශ්නේ අහන්නේ සමාජයේ සමහර දකිනවානේ ඔය විදිහට විවාහ වෙනවා විශේෂයෙන් පිට රට දගෙන. ඊට පස්සේ දකිනවා මේ ළමයි එහෙම ඉන්නවා. ඉතින් එතකොට හිතනවා ඇති මෙහෙම කියලා. ඉතින් මේ අරන් හදාගන්න ළමයි තමයි බොහෝ වෙලාට ඉන්නේ. බොහෝ වෙලාවට මෙහෙමයි. ඉතින් ඇඩොප්ට් කරගෙන අපිට ළමයෙක් අවශ්‍ය නම් අපිට ළමයෙක්ව ඇඩොප්ට් කරගෙන හදාගන්න පුළුවන් අශාන්ති. එතනදී අර මම කියන්නේ මම හැම වෙලේම කියන දෙයක්, අර ළමයෙක් කියන දේ තමන්ගේ ඇඟෙන් වෙන්න ඕනේ ළමයට ආදරේ වෙන්න. හැමෝම ළම හැමෝටම ආදරේ වෙන්න පුළුවන් අපිට. ඉතින් තමන්ගේ ඇඟෙන් ඊමේ අත්‍යවශ්‍යම මේකක් නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක මොකක්ද කියලා, පරිපූර්ණ කියලා මේ අදහස් කරන එක. එතනදී මම කියන්න ඕනේ අශාන්ති, දැන් ඔයා කියන්නේ ගැහණු සහ පිරිමි කියලා සමාජයේ දෙකොටසක් ඉන්නවා. එතකොට මට අශාන්ති කියන්න බලන්න, ගැහණුකම මනින මීටරය මොකද්ද, පිරිමිකම මනින මීටරය මොකද්ද? එහෙම නැහැ. හරි, එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය වෙනස්. පෞරුෂත්වය හැසිරීම, එක්ස්ප්‍රෙස් කරන විදිහ, තමන් ඐඩෙන්ටිෆයි කරගන්න විදිහ වෙනස්. එතකොට අර සමහර දැන් මම ෆේස්බුක් එකේ එහෙම සමහරලාට යනකොට දකිනවා මේ රැවුල නැති පුරුෂයන්ට හරියට අපහාස කළ පෝස්ට් දානවා. එතකොට ලංකාවේ දැන් ඇත්තටම අර ෆ්‍රේම් එකේ ඉන්න පිරිමියට රැවුලක් තියෙන්නේ.
හැඩිදැනිය එකක් තින්න ඕනේ. දැන් රැවුලකුත් නැති හැඩිදැනිය ඇඟකුත් නැති කෙසඟ මේ ශරීරයක් තියෙන රැවුලක් නැති කෙට්ටු පිරිමි පුද්ගලයෙක් ඉන්නවනම් එයා පිරිමික් නෙමෙයි කියන දැන ඉන්නේ. ඉතින් එහෙම පුරුෂයෙක්ද ගැහණියෙක්ද කියලා මනින්න බෑ අපිට. එතකොට මේ ඒක එක එක මට්ටම් වල ඉන්නව අර දැන් ඔක ජීව විද්‍යාත්මකව ගත්තමත් අපි මේ ඩිම්බකයි ශුක්‍රාණුකයි එකතු වෙලා තමයි ඕක හැදෙන්නේ. අර ඕන කෙනෙක්ට හොයලා බැලුවොත් බලන්න පුළුවන් කලලේ මුල් කාලයේදී ගැහණු කලලයක් තියෙන පස්සේ තමයි ඒක පිරිමි බවට පරිවර්තනය වෙනවා කියලා විද්‍යාත්මකව කියන්නේ. එතකොට X වර්ණ දේහයක් තියෙනවා Y වර්ණ දේහයක් තියෙනවා. එතකොට ගැහණුන්ගේ තියෙන X වර්ණ දේහ දෙකක් පිරිමින්ගේ XY. ඉතින් අර ඒ විදිහට ගත්තම එතකොට පිරිමින්ගේත් අර ගැහණු වර්ණ දේහයක් තියෙනවා X කියන එක. එතනදී කියන්න බෑ ඒක කොයි වෙලාවෙ මතුවේද කියලා. අර කවුරුත් අර පර්ෆෙක්ට් නෑ මේ ලෝකේ. අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒකයි මට කියන්නේ මේක අර මේක හරි විවිධත්වයක් තියෙන ලෝකයක්. මේක ඩයිවර්සිටි එකක් තියෙන. ඉතින් අර ඒ විවිධත්වයට ගරු කළ විවිධත්වයේ දකින්න පුරුදුනා නම් ඕක ප්‍රශ්නයක් නෑ. පර්ෆෙක්ට් පර්ෆෙක්ට් ගාගෙන ලොයිබල් ගහ ගන්න ඕනේ නෑ. අනිවාර්යයෙන්ම අපි නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි ඒක විවිධත්වයක් තියෙනවා වෙනසක් තියෙනවා එකිනෙකාට ඒ වෙනස්කම් වලට ගරු කරන්න කියන කාරණය. අද මෙලනිගේ අපි පළවෙනි වීඩියෝ එක දැම්මම බොහෝ අය හිතුවා මොකද්ද මේක කවුද මේ අපි ඔක්කොම එහෙමද ඔන්නෝම කිකේ බොහෝ ප්‍රශ්න අහලා තිබ්බා. මම හිතන්නේ මගේ දුරකථනයේවත් බොහෝ දුරකථන ඇමතුමාව ඔබටත් එහෙමම එන්නට ඇති. මේ දේවල් එක්ක කොහොමද මේ පරිවර්තන ක්‍රියාවලිය වෙන්නේ කියන කාරණේ ගැන බොහෝ අය අහලා තිබ්බා මෙලනි. ඒ නිසා තමයි ඒ ගැන අද දවසේදී අපි කතා කරේ. මෙහෙම ස්තුතිය අමාරුවෙන් අල්ලගත්තේ නමුත් අපි හොඳ මාතෘකාවක් කතා කරා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබත් ඉන්නවා ඕනම වෙලාවක ඕන කෙනෙක්ට උදව් කරන්න. එහෙමනේ. ඔව් අනිවාර්යෙන්ම ශාන්ති මේ මම කැමති උදව් කරන්න. මෙහෙමයි සමහර වෙලාවට මම මේක විශේෂයෙන් කියන්න ඕනේ. සංක්‍රාන්තික ක්‍රියාවලියට උදව් ගන්න වගේ බලාපොරොත්තුෙන් වෙනත් අරමුණු සඳහා කතා කරන පුද්ගලයෝ ප්‍රමාණය ඉතාමත් වැඩි. ඉතින් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ ඒ විදිහට කතා කරල ඉවරලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න හම්බේ කියලා මේ ඒක වෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනි. ඉතින් එහෙම අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා නම් අවශ්‍ය සේවාවන් වලට යොමු කරන්න පුළුවන් කතා කළා. අශාන්ති අක්කහරා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට මට උදව් කරන්න පුළුවන් නැත්තේ නැහැ. අර සමහර තැන්වලදී ඇත්තටම අශාන්ති මම ගොඩක් වෙලාවට කලකිරලා තියෙනවා මේ සමාජයේ මිනිස්සු ගැනම. අපි මේ වගේ මිනිස්සුන්ටද උදව් කරන්න යන්නේ, මේ වගේ මිනිස්සුන්ටද අපි දෙයක් මේ කරන්න යන්නේ කියලා. මොකද ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ අර ශ්‍රී ලංකාවනේ මේ ඕනම තැනක හරියට යූස් කරන්න බලන අපි යූස් වෙන්න යූස් කරන්න එහෙම ඒක තියෙන්නේ. එතකොට කෙනෙක් මට ආදරේ කියනවා නම් එතකොට ඇත්තටම මේ පුද්ගලයාගේ සැබෑම අරමුණ මට ආදරේද කියන එකත් මට ප්‍රශ්නයක්. මොකද ගොඩක් ලංකාවේ ඇත්තටම සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයෙක්ව දකින්නෙම ඔබ්ජෙක්ට් එකක් විදියට. මෙයාව සෙක්ෂුවලි යූස් කරන්න පුළුවන්, මෙයාට මුකුත් කාට ප්‍රශ්නයක් නැහැ, ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මං කියන්නේ අර එහෙම කරන්න එපා. අර ගැහැණුද පිරිමිද සංක්‍රාන්තිකද කියන තැන නැතුව අර මිනිස්සු කියලා අපි හැමෝම මිනිස්සු කියන තැනින් බලන්න කියන එක තමයි මට අවසාන වශයෙන් කරන්න තියෙන ඉල්ලීම. බොහොම ස්තුතියි අශාන්ති. බෙහෙම ස්තුතියි මෙලනි. ඔයාට පොඩි තෑග්ගක් තියෙනවා ඇවෝරා වෙතින් මගේ වැඩසටහනට පැමිණියාට. බෙහෙම ස්තුතියි අපි සියලු දෙනාට මේ ආකාරයෙන් අපිත් එක්ක රැඳී සිටියාට. නැවත හමු වෙමු ලබන සතියේදී අලුත් කතාවකින්.